everyone, welcome back to our YouTube channel. ඉතින් ඕන අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මට ගොඩක් කාලෙකින් මේ ලස්සන සීතල කඳුකරේ ඉඳන් වීඩියෝ එකක් කරන්න බැරි වුණානේ. ඉතින් අන්න ඒ නිසාම තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් සත්‍යන්තේ උනාට සෙනසුරාදාත් මම ටිකක් බිසි වුණා. ඒ නිසා ඉරිදා උදේම තමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පටන් ගත්තේ. ඉතින් උදේම මම මේ ලෑස්ති උනේ කැඳ එකක් හදාගන්න. ගොඩාක් කාලෙකින් කැඳ එකක් බොන්න උනේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ කොළ කැඳ එකක් හදාන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ මං අලුතෙන්ම ගත්ත මැටි කෝප්ප දෙක. අපි දෙන්නට කෝප්ප දෙකක් ගෙනාවා. මේ කෝප්ප දෙක දැක්කන් ඉතින් මට ආසෙ හිතුණා. ඒ නිසා තමයි මම මේක අරගත්තේ. ඉතින් ඊළඟට මම මේ යන්න ලෑස්ති වෙන්නේ ග්‍රොසරි ෂොපින්. ග්‍රොසරි ෂොපින් කිව්වට මාසෙටම හරියන බඩු ටික ගෙනත් තියාගන්න තමයි අපි මේ යන්න රෙඩි වෙන්නේ. එළවලු පළතුරු වගේ නරක් වෙන දේවල් හැර අනිත් දේවල් ඉතින් අපි උපරිම සති 3කටවත් ගෙනත් තියලා තියෙනවා. ඉතින් ඒක හරිම ලේසි. ඒ විතරක් නෙවෙයි මෙහෙ ඉඳන් සාමාන්‍ය ටවුන් එකකට අපි ටිකක් දුර යන්න ඕන. ඉතින් ඒ නිසා අපිට ඕමනාම් බඩු ටික ගෙනත් තියාගන්න එක ඉතින් ලේසි. ඉතින් අපි යන්න පිටත් වෙලා මුලින්ම ආවේ ස්ටේට් එකේ තියෙන ෆැක්ටරි එකට. මොකද අයියාට පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ ටිකත් ඉවර කරගෙනම යන්න තමයි ෆැක්ටරි එකට ආවේ. නිවාඩු දවසේ කියලා නෑ. ඉතින් එයාට හැම වෙලේම වැඩ වැඩ වැඩම තමයි. එතකොට මේ තියෙන්නේ මම මේ ලෝකේ කාලා තියෙන රසම රස උළුඳු වඩේ එක. වත්තේ තියෙන පොඩි කෑම කඩේකින් තමයි මම හැමදාම මේක ගන්නෙ. උදේට කැඳ එක බිව්වට මට ඒක බඩගින්නට මදි. ඒ නිසා මෙන්න මේ උළුඳු වඩේකුත් අරගෙන එකක් නෙමෙයි හතරක් ගත්තා. එකෙන් දෙකක් මම යන ගමන්ම කාලා ඉවර කරා. මගදී අයියට කෝල් එකක් ආපු නිසා මම වාහනේ බැහැලා මෙන්න මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගත්තේ. ඉතින් තව චුට්ටෙන් එයා කෝල් එක ඉවර කළා මාව දාලා යන්න හදනවා. බලන්නකෝ ටිකක් දුරට ගිහින් තමා නැවැත්තුවේ මාව දාගන්න. ඉතින් ඊළඟට අපිට ඕන බඩු ටික එකතු කරගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඇත්තට එතන නම් මට ලොකුට වීඩියෝස් ගන්න උනේ නැහැ. අපිට ඕන බඩු ටික මන් ටක් ගාලා එකතු කරගන්න ගමන් තමයි හිටියේ. අපි ගියේ කොත්තුවක් ගන්න. ගොඩක් කාලෙකින් මෙන්න මේ විදිහේ කොත්තුවක් කන්න හම්බුනේ නැහැ. ඒ නිසා අපි දෙන කතා වුණා කොත්තුවක් අරගෙන යන ගමන් මගදී මේක කාලයන් කියලා. එතකොට ලන්ච් එකත් කම්ප්ලීට් නේ. ඉතින් අපේ වැඩ ටිකත් ඉවර කරගෙන ආපහු එන අතරමඟ තමා ඉතින් මෙයාව හම්බුනේ. මගේ කලින් වීඩියෝ බලපු අය නම් දන්නවා ඉතින් මේ ට්‍රේන් එක දැක්කා මේ කොහේ ඉඳන් කොහේ යන ට්‍රේන් එකක්ද කියලා. මේ ඉතින් පොඩි මැනික ට්‍රේන් එකනේ. මෙයා දැන් මේ බදුල්ල යන ගමන් තමයි ඉන්නේ.
ඉතින් හවස ටී ටයිම් එකට අයියට පෑන්කේක් හදලා එල්ලුවා. මම ඉතින් පෑන්කේක් හදන්න තමා රෙඩි වෙන්නේ. ඉතින් මේ වෙනකන් අපි කඩුචෝරුම තමා කෑවේ. ඒ වුණාට අයියා හරිම ආසයි මං හදන පෑන්කේක් කන්න. ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න නිසා ඒකත් මම මේ ගමම හදලා දෙන්නම් කියලා තමා මේ රෙඩි කරේ. ඉතින් මුලින්ම පෑන්කේක් එකට ඕන පොල් පැණි ටික තමයි හදලා ඉවර කරේ. ඊළඟට තමා ඉතින් පිටි වලින් හදන මික්ෂර් එක හදාගත්තේ. ඉතින් පෑන්කේක් රෙසිපි නම් ඕන නැහැනේ, හැමෝම හදන්න දන්න කෑමක්නේ මේක. ඉතින් පාන් පිටියකට ලුණු චුට්ටකුත් දාලා, බිත්තරේකුත් දාලා, මේ කහකුඩු චුට්ටකුත් දාලා, වතුර අපිට ඕන ප්‍රමාණයට දාලා මික්ස් කරලා අපිට ඕන පෑන්කේක් එකට පිටි මිශ්‍රණය හදාගන්න ඕන. ඉතින් මේ තියන්නේ මං ආසාවෙන් හදාගත්ත පෑන්කේක් ටික. ඉතින් අයියා මේකෙන් පෑන්කේක් පහටත් වඩා කෑවමට මතක හැටියට. මොකද ඉතින් පෑන්කේක් කියලා කියන්නේ මේ ලෝකේ එයාගේ ආසම කෑම ලිස්ට් එකෙන් එකක්. විදිහට හවස් සරුව ෆ්‍රී එකේ ගත කරලා හවස පූජාව තියන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් පූජාව තියෙන තැන ලස්සනට හැමදාම මල් වාස් එකක් තියන්නත් මං ආසයි. ඒ හින්දා වත්තේ එකතු කරගත්ත මල් ටිකකුත් arrange කරන ගමන් තමයි මම මේ දැන් ඉන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්නකෝ. අපේ වීඩියෝ වලට ඉන්ට්‍රස්ට් නම් අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ ලස්සන වීඩියෝ හැමදාම බලන්න පුළුවන්. පෝයත් ළඟට තිබුණ නිසා හඳත් හරිම ලස්සනට පේනවා. ඒ විතරක් නෙවෙයි, ඔය පහළම හරියෙන් ඔයාලට චූටි තරු තරු පේන්නේ. ඒ තරු නෙවෙයි, ඈත තියෙන ගෙවල් වල ලයිට්ස් තමයි ඒ පේන්නේ. ඉතින් දවස ඔන්න ඔය විදිහට ලස්සනට ගෙවිලා ඉවර වුණා. වීකෙන්ඩ් එක වුණාට, ඉරිදා හවස වුණාට ඉතින් මම ෆ්‍රී නැහැ. පොඩි වැඩ වගේක් තිබුණා මට ඉවර කරන්න. ඉතින් කම්මැලිකමත් චුට්ටක් තියෙනවා. ඒ වුණාට ඊළඟ දවසේ ඉවර කරන්න ඕන වැඩ ටිකට රෙඩි වෙලා හිටියම ලේසියිනේ. අන්න ඒ නිසා තමයි මම මේ පොඩ්ඩක් ඒ වැඩේ ගැන දලන්නේ. ඉතින් දිගටම අපේ වීඩියෝ එක බලාගෙන හිටපු හැමෝටම thank you so much. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයි එනකම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඉතින් අපේ channel එකත් subscribe කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. Bye bye.